තචක්කවාලී සු අත්‍රගච්චන්තු දීවතා සද්ධම්මං නිරාජසසුනන්තු සදගමොක්කද දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්මස්සවනකාලු අයං බදන්තා නමුතස්සේ භගවතු හරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස් භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස සද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න ප්‍රඥානාරිිකාවතුලින් ලෝකය පුරහා විශරවා හරින ධර්මදේශනා අතරින් තවත් ධර්මදේශන යක්ෂඳහා පින්බරදායකත්වය බිරිඳ බන්ධු ගමරත්න මහත්මිය මෙල්බනහි පදිංචි දය නිය චමරි සේනාදීර බෑනනුවන් සුනිල් සේනාදීර මිනි බිරිය හසනි සේනාදීර ශ්‍රී ලංකාවේ පදිංචි පතුනුවන් වන වෛද්‍ය ලීල් ගමරත්න ලේලිය ගයනි ජයසිංහ මොනු පුුරා ඕනේත. ගමරත්ත සහ මිනි බිරිය. ඔනිති ගමරත්න විශන් මෙම ධර්මධානය සඳහාදායකත්ය දරලා තිබෙනවා. අරමුණ අනුගේ ගොඩ උඩහමුල්ල කුමුග්හ්පු කුුණ පාරේ තුන ඒ නිවැසේ හටපු ගානිත උපදේශක ධයානන්ද ගමරත් නමහතාගේ තෙමස් පූරණය නිමත්තෙන් සිදුකොන් නො ලබන මෙම උතුම් ධර්මදානමය පින් කමෙන්. ජනිතවන උතුම්පුුණ්‍ය කුසලය එතුමාට අනුමෝදන් වී බවගාමී සසර කෙළවර උතුම් නිවන් සුවය සාක්ෂාත් වේවා. එමෙල්ම බෑනනුවන්ගේ මියගිය මව්පිය දෙපලද. මෙම උතුම් කුසලය අනුමෝදැන් වී නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා. සියලු හිතමිත්‍රාදීන්ටද මෙම කුසලය අනුමෝදන් වෙත්වා. ්‍ර ංකාව තුළ ඇති ද්ගිනිවීමට මේ පින්ං හේතු වාසනාව වේවා කියල ප්‍රාර්ථනා කරනවා අරමුණු ඉෂ්ට සිදකරගන්නට අවශ්‍යයි තමත්මට ප වටිනාම පින්කම හැටියට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලේ ධර්මදානමය පින්කමයි තමයි මේ ලෝක යම් කිසිෙනෙකොට තවත් යමෙකොට කරන ඉතාමත්ම අසිරිමත් පරිත්‍යයාග නිවැරදිවල් පරිත්‍යයාග පරිත්‍යාගේ කියන්නේ දෙනවා තොට ධර්මය යම්කිසිනෙක් තවත් කනෙකොට පරිත්‍යාග කරනවන බදුරජාණන් වහන්සේගේ ශ්‍රීමොකෙන් දේශනා කරවදාල උතුම් මෝසිී සද්ධර්මය තවත් කෙනෙක්කුට දායාද කරන්න පුළුවන්න එක තමයි මේ ලෝකේ කියලම දානය ධර්මදානය එනිසා තමයි බුදුරජාණන් වහන්සකි බුල්ුවත් නුවරට වැඩපු අවස්ථාවේ යසෝදර අදේවිය තමන්ගේකම පුතු එසි ධර්ථ කුමාරයාගේ පපුතුනුවන් රාහුල රාහුලබ පිටත් කරා අරයන්නේ නොබගේ පියා ගීන් නොබට හිමි නබට අයිති වස්තුව ධනය යාගින් ඉල්ලගං් හමකද තාත්තගෙන් පුතාට තාත්තගෙන් දරුවන්ට දෙමව්පයන්ගෙන් දරුවන්ට දරුවන්ගෙන් අයි දරුවන්ට ඒ වරුමකම් හිමිකාම් තියන්නේ එදත් එහෙමයි නිත්‍ය වශයෙන් දරුවන්ට අයිතියති තොර රජකම දායාදය එවගේ එචතුරාංගෙන සේනාව එවගේම රජයට අයිති යම් බිම්්‍රමාණයක් ඇදද එසිියල්ුම අයිතිවාසිකම් තියන්නේ පරජ්ජරුවන්ට එතර එකමො පතු රාහුල ති රජකමට හිමිකම් කියන යසෝදරා අදේමිය එකයි පිටත් කනේ එදායාදය එවස්තු දැන උරුම කම්හිමිකම අරයන පියා එතමගේ පියා පියානන්ගෙන් ඉල්ලන්් දැගේයානුව රාහුල පස්සෙංගිය ගිල්ල කිව්වා හොඳයි යන් එහෙනම් මගත්ත එක්ක එදායාදයදට දැනතින් අල්ලගෙන එකංගියා ග විහාරයට සාරිපුතා හා දුරුවන්ට කිව මෙය මහන කරන්න ඇයි ඒටවැඩී වටින ධනයක් දේපල වස්තුවක් මෙලෝකෙනෙ ඒ ධර්මයට වඩාඒ නිවැරදි මාර්ගයට වඩා සදහටමද දුක්කලින් නිදහස් කිරීම තරම් වටිනා ධනයක් කොහහිද තියන්නේ මේ ලෝකී යම් වස්තු ප්‍රමාණයක් ඇද මෙ මහා භූමිය සතු මාසාගරය සතු මහා වස්තු ප්‍රමාණයක් ඇද සීරු වස්තුූන් අපි පරිහරණය කරලා තිෙනවා අපි රජකම් කරලා තියෙන් එකවතා වන්නේම සිය දහස් වර සියලූ බහමි වලට සියලු වස්තු වලට එබුහොමියස් සතුූ ඒ මහා සාගරය ය සතු සියලුඒ ධනයන්ටඒවත්තුූන්ට අපි හිමිකම් කියලා තියෙන දැංකෝ දදේවෑ කොච්චරයිති එ කොටස්සසෙන් අපි හිමිකම් කියලා එවැෑ අයිතියාරගෙන එය පරිහරණය කරලා අපිමිය පරලු ගගිය තවත් අයට රුම කරලා තිීෙන. යි කොහැරගේ අ ප්‍රතිසන්ධයක් ගත්ත ආ උපතක් ලැබවා ලබල අයි යම් මුළු ලෝකෙ මයිතිකර ගන්න බෑ යම් කිසි කෙනනකොට තනි අයිතියකට එන කොටසක් විතරයි ගන්න පුළුව රටක් විතරයි ගන්න පුළුව ඒකෙන් කොටසක් විතරයි ගන්න පුළුවෝ අයිතිකර ගන්න පුලෝ යමෙකුට ඒනම් එසිල්ලට වැඩිය ජාති ජරා ව්‍යාදිි මරණ සෝක පරිදේම දුක්ක දෝමනස් උපායාසක් කියන. රාගදේශමෝහ තුළත්. මේ කොළ සාකාර ගින්නකින් දැවෙන. මේ ජීවිතය මිදීම යහපත්ත් එක සැනසිරිිදායක නැත් සසිය. ඒ වටිනැත් වැඩටන ධනයක්කු හෙදති ඒ නිසා තමයි තතාගතයන් වහන්සේ රාහුලවයා කාරයෙන් අරගෙන ගිහිල්ලා මහන කරන්න කියලා මාසගරත්නයට බාරදුන්නේ ඇතකොට බලන්න අවුරුදු හතාකවයස අවුරුදු හතෙන්ම එියලු අනත ප්‍රමාණ සංසාරය අවි්‍යපු බවෙන් භාවයට චාතිෙන් චාතියට නැවතේ භවයෙන් භවයට පත්ච්චේ ස්වභාවයන් අවුරුදු හතේදී නිමාවට පත් කළාඒ ලේෂ පරිනිර්වාණය. ඉස්කඳ පරිනිර්වාණය අවුදු හතලිස් නම සිද්ධ කර ගත්තා. අවුරුදුහතලස් නම ස්කඳ පරිනිර්වාණයත්. සිද්ධ කරගෙන සියලුදු වලින් නිදහස්. තමයි වීමුක්තියවිීමුක්තිය නුවනින් දැක්ක ඥාන දර්ශනය අරහත් පලය ලැබූය අවුරුදුහතේදී එනම්මලෝකෙත්තියන වටිනාම ධනය වටිනාම වස්තුව තුනුරුවන් ඉට වැඩිය වටින ඉට වැඩිය ප්‍රෝචනවත් ඊට වැඩිය තමග ජීවිතර අර්ථයක් සලස්සනමලෝකෙක්කිසිීම දෙයක් නේ එකමද එ තතාගත දහමයි ඒකත් තතාගත දහමක් වවෙන්න ඕ බුදු කෙනෙක් විසින් විවෘර්ත කරපු දහමක් වන්න ඕන මොකද සියල් දුක්කොලින් නිදහස් කිරීමේ සසර කතරින් එතර කිරීමේ මග හොයාගෑන්න බුදු කෙනෙක් ඒ මග විවෘර්ත කරන්න බුදු කෙනෙක් කාලයක්ත් එක් එකත් වැහිලා යනවා සෑම සබුද්ධ ශාසනයකට මෙය මායුකාලයක් තියෙනවා. යායුකාලය අවසන්නීමෙන් එසාාසනයත් අතුරුදහන්නෙනවා. ඊට පස්සෙන්නේ අබුද්ධෝත් පාද කාලයක් එකන්නේ සබුදධ ශාසනයක් ලෝකෙන් නොපවතින කාලයක්ඒකාලය තුළ ශ්‍රී සද්ධර්මයනය එදුකින් එතර කරවන මගනේ නිවනත් එඒ නිවනට යන මාර්ගයත් නෑ අනි ධර්මතාදක ලෝකෙ තියෙනවා එතමයි දුකසා දුකට හේතුව එක ලෝකය හමදාමතියෙනවා ඒ දුක් සදහටම නැතිකිරීම හෙවත් නිවන හා නිවටෙන්ට යන මග විවෝර්ත කරන්නේ බුදු කෙනෙ ඉට පස්සේ ඒ අනුව ගමන් කරන ඒ මගේ යන ස්වාන සකෘදාගාමී අනාගාමි අරිහත් කියන සතර මග සතර පල ලබපු අය ඒ අල අන්නයට දේශනා කරනු අන්නයට පැහැදිරිි කරනවා ඒ අනුව ඇලත් නිවන්දකින ද මේ මාාතෘකාවක් ලැබිල තියෙනවා එක මාතෘකාවත් නිවන සඳහ උපකාරවන දහම් කරුණු කීපයක් පැහැදිරි කරන්නට කියන කාරණය නිවන ඒකට නිර්වාණ අවබෝධය කරන්න අපිට අවශ්‍යය කරනවා අධිපති ධර්මයන් අධිපති කියන්නේ නායකත්ය ද මෙචර කාලයක් ක්‍රාත්මකවනේ කෙෙස්ඒ කෙලෙස් නායකත්වය අරගෙන ඒ අනුව කර්ම සකස් කරලා අපි විපාක වදා. ත්‍ර මේ චරකාලයක් අධිපති වුණේ කෙලෙස් නායකත්වය ගත්තේ. කෙලෙස් කියන්න සිත කෙලෙසන ස්වභාවයට. කෙලෙස් සටගන්න සිත කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ සිත කෙලෙස් පවතින්නේ සිතේ. ඒ අනුව අපි karena karma kota na anja e bisaang pauin salah aku salah karma salahqwa punya bisaangkar aku salah karma bolehwa punya bisaangkar dihana bolehwa anehja bisaangngka මෙන සස්කාර ධර්මයන්ගේ ප්‍රවෘත්තිය තොරේ වසිද්ධ කරන්නේ සිතේ සිතේ කෙලෙසීමමානුවන් සිත කෙලෙසෙන්නේ ධර්මතා තුනකින් කියන කාරණය අතතාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. සිත කලෙසෙන්නේ ධර්මතා තුනකින්.ඒ ධර්මතා තුන නැත්තං සිතේ කෙලසීමක් නෑ අපිසිදුව ක්න දූෂ්‍යවීමක් නෑ සිත කිලිටි වෙන්නේ ධර්මතාත්වන තමයිු අවිද්‍යාවත් තන්නාවත් උපාධානයත් අවිද්‍යාව කලේෂය අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වෙනතාකල් සිත අපිරිසිදුුයි. තෘෂ්ණාව සිත තුළ ක්‍රියාත්මක වනතාකල් සිත අපිරිසිදුුයි. උපාධානය ක්‍රාත්මක වෙනතාකල් සිත අපිරිසිදුුයි එය පිසිදු සභාවේටිකිව්වා කෙලෙසීම කියලා දූෂ්‍යවීම එය පිරිසිදු සභාවේ පිරිසිදු සභාවය තුළ කර්ම පිළියලවෙෙන් නෑකිවා එකන මේ ධර්මතා මොන ධර්මතා තුනද තන්හාවත් උපාධානයක් සාවිද්‍යාවත් ධර්මතාත් වන යම්කිසි චිත්ත සන්තාානයක සිතක ක්‍රියාත්මක වෙන්නේ නැත්තං එල කර්මවලින් නිදහස්සච්චාය. කර්මශය කරපුය. ආශ්‍රවස්්‍යය කරපය. ප්‍රතිසන්ධයක් නැතිය නැවත චුතිය තියන අවසාන අවස්ථාවය. එත වඩ ඉතුරුවෙන්නේ ස්කන්ධයන් පහ විතරයි. රූපවේදන සංඥ සංකරවිා. පංචස්කන්දයක් ඉතුරු වෙනවා පංචු පාදානස්කන්දයක් පංචුපාදානශකන්දය අවසන් වනවා කැන පාධානය අවසන් උපාධානය අවසන් කෑනෙ තෘෂ්ණාව අවසන් තෘෂ්ණාව අවසන් කන අවිද්‍ය අවසන් මේ ධර්මතත් තුනම අවසන්න එකටමයි තුම් පාරක්නය මෙතන ධර්මතාත් තුනක් වනාට මේ ධර්මතා තුන්නම අවසන්වෙන්නේ නෂනයෙන් අවසන්නවා තනාව කියන්නේ නාමධර්මයක් උපාධානය කියන්න නාමධර්මයන් අවිද්‍යාව කියන්නේත් නවධර්මයන් එනං ද මේ නාමධාර්මයන්ගේ ප්‍රත්තියවීමෙන් තමයි කර්ම සකස්යන්නේ අවිද්‍යාව නමති නාමධර්මය තෘෂ්ණාව නැමති නාමධර්මය උපාධානය නමති නාමධර්මය උපාධානඇති වෙන්න සිති උපාධානය කියන්නේ යමක් දැඩිව ගැනීම තදිින් අල්ලා ගැනීම ග්‍රහණයක් කර ගැනීම ඒ තම තදිින් සිද්ධ කරගන්නු.ඒකට උපාධාන කිව ඒ එම සිද්ධ වෙන්නේ සිත එලෙන තැන සිත ලගින තැන සිත නවතින තැන සිත නැවතුනාද යම් තැනක සිත ලැක්්ගද යම් තැන සිත ඇලු යම් තැන එක තන්නාවයි තොර තන්නා උපාදාන ඒ ඇලුනු තැන එලැගග තැන සිට නැවතුුණු තැන අදින් අල්ලගන්න ඔබේ ඒටිකෙස්සල හොයා ගැටුවේ එට හොයාගන්න තියෙන්න්නේ ධර්මෙන් බුදුරජාණන්ස දේශනා කරපු ධර්මයට අනුවයි හයා ගන්නති. එ හොයා ගන්නොට ධර්මයට අන හොයාගන්න කොට මේ ධර්මතාවයන් පා අධිපති වෙනවා. එකැන නායකත්ය ගන්න. එ තමයි සද්ධාව වීරිය. සතිය සමාධිය හා ප්‍රඥාව. මෙන්න මේ ධර්මතාවයන් පහ වැඩෙනවන යම්කිෂි කෙනෙක්ගේ ශිත තුළ ඇයට කිසිම බයවෙන්ඩ දෙයක්නේ. යට සසරබියක් නෑ. එය සසරේ බය නැති කෙනෙක් වෙනවා සදහටම බයිනැති කෙනෙක් වෙනවා. මේ ධර්මතා පහ වැඩුණොත් එමකදද? සද් සද්ධාවක යන්නේ තුනුරුවන් කිරෙහි ඇතිවෙන අච්චල පැහැදීම නොවෙනස් වන පැහැදීම නිවැරදිව ප්‍රහදිනම් බුදුරජාණන් වහන්සේ කිරෙහි ධර්මය කෙර මහසංගරත්නය කිර එකයි මංර මුලින් සඳහන් කළේ මේ දුක්වලින් මෙදන මග හොයාගන්නේ බුදු කෙනෙක් ඒ පළමයෙන් විවෘර්ත කරන්නේ බුදුරජාණන් වහන්සේ එක අහලා එක තේරුම් අරගෙන එක අවබෝධ කරගෙන එක ගන්නේ අවබුධ කරගන්නේ මහසංගරත්නය මහන්සංගරත්නය අවබෝධ කරගල එක ලෝකයට දායාද කරනවා. බුදුරජාණන් වහන්සේ තමයි මූලිකත්වය ප්‍රධාන තොන අප පහදින්නවා තුව මහසංගරත්නය කර පහදීන්ටය කොද අදටාත් අවුරුදු දෙදාස්පන්සිය හැට ගණනක් වල පිරිනිවන් පාල අදටත් එදා යින්දල මේ ධර්මය අරගෙනාවේ මහසංගරත්නය නිවැරදිව දේශනා කර මහසංගරත්නය තර ධර්මය ස්වක්කාතයි ස්වක්කාතයි කියන්නේ මුල්ල මැදයි අගත්තුොන්තැනම යහපත් එවැනි ධර්මයක් ලෝක තියෙනවනං එකට පාවිච්චි කරන වචනය තමයි ස්වාක් කාත කියන වචනයැන මුලත් හොඳයි මෙැදත් හොඳයි අගත් හොඳයි ඒ ස්ථාන තුනම යහපත් එකක්නම් දොන බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම පහදිින් ඕනේ තතාගතයන් වහන්සේ කෙරහි අචල ශ්වාසයක් ඇතිවෙන්න ඕන නොසල්ලෙන ඉශස්්වාසය. ඒමනං අපි බුදුරජාණන් වහන්සේගේ ගුණයන්න ඥානයන් පිළිබඳව අපි පරීක්ෂණයක යොදින්දුවන ගුණයන්නා ඥානයන් පිළිබඳව පරීක්ෂණයක යදෙන්න්නඕන. මො යම්කිසි කෙන යම් පුච්චලය පිළිබඳව අපිට නිවැරදි අවබෝධයක් ඇති කරගන්න නම්ඒ පුච්චලයා ළඟත් තියෙන හොඳ දේවල් යහපත් දේවල් මොනවාද නරක දේවල් තියෙනවද අපට නොගලපෙනේව තියනවද ගැලපෙනේව තියවද කිය අපි පරීක්ෂ කරන්න ඕ හොයන්ඩුව හොයනකොට හම්බවෙන්නේ බුදුරජාණන් වහන්සේ කිරෙන් නරක නෙම එකක්වත් නේවා තික්ෂප කරන්න පුළුවන් අයින් කරන්න පුළුවන් ඉවත් කරන්න පුුවන් එකම දෙයක්කත් තතාගතයන් වහන්සේ ළඟ නැහැ. එනි සාතමයි අරහංකයන වච්නය පළමිම ගත්ත. අරහකය නික්ලේසිී කෙනෙක් අරහංකය කිසි කෙනෙක් එක ආශ්‍රයක් නෑ කියෙනෙ එක අරහක් පිිබඳව ඇලිලක්නෑ කිසි කන පිළිබඳව අමනනා අපිකුත්ේ එනිසා අරහක දෙැ අපි ද අපි සමහර අවස්ථාවල කියනවන යම් කිසි කන ප්‍රතික්ෂේප කරන්න වනම අපට නොගලැපෙන අපේ ආශ්‍රයට නොදුසුසු අය එම මුණගැහුුණ අපි කියන මටන ගේල අරහංකරම් ව ත ද බුදුරජාණන් වහන්සේ අරහංකයන්නේ තථගතයන් වහන්ස සියල්ල මිදුන හින්ද අපිට අරහන් කියන්න බෑ අරහන් කියන්නේ සියලුහ එකනේ නැවත ජාතියක් ඇති කරන උපතක් ඇති කරන නැවත ජරාවට පත් කරන නැවත ව්‍යාදි සවභාවයට පත් කරන නැවත මැරෙන සභාවයට පත් කරන නැවත සෝක කණගාටු හැඩීම් දුක්ක දෝමනැසයන්වලට පත්කරන සිතුවිලී බුදුරජාණන් වහන්සේගේ සිත තුළ නෑ ඒ සියල්ලම තථගතයන් වහන්සේ ඉවත් කල්ලතින් අහංකයන්න එක අයින් කළා. දෙවට තමයි කෙලෙසිකිවේ. තො එකයි නික්ලේසිීකයන. නික්ලේසිීකයන්නේ ඒ ධර්මතාවයන් සිත තුළ ක්‍රාත්මක වෙන්නෙ නෑ සොසර පැවැත්ම සඳහ. තමන්ගේ එකම පුත්‍රය මෙලෝකේ දෙමවපියන්ට තියන ලොකුම වස්තුව තමයි දරු ලොම වස්තුව දරු දරුවන් තරං ප්‍රියදයක් දෙමවපියන්ටනේ තමන්ගේ මුලු සේෂ තම වියදං කරන අන්තිම සතය දක්වා වියදන්කරයි දරුවන්ගේ හපතට දෙමවපියො මපයන්ගේ ස එතකොට එම වියදන් කරන්නේ දරුවන්ට තියෙන ලදිය ද බුදුරජාණන් වහන්සේ තමන්ගේ එකම දරුවටත් තමන්ට ගොඩා කතුර කාම් කළ තමන්ට අරිය අදු කළ තමන්ගේ විනාස්සේටම වැඩ කරපු දේවදත්තටත් එකම පුතු රාහුලටත් එකම කරුණාවයි එකම මෛත්‍රියයි සිතේ වෙනසක් නෑ. අන්න ඒ නිසා තම අරහන් කියන්. එහම් අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණය අනිත්්‍යක තම ඥානයන්ඒ ඥානයන් තවත් බුදු කියෙනෙකොට හැර මේ ලෝකෙ වෙන කිසිික් එෙනනකොට මේ ඥානයන්ට බෑ දුක්කේ ඥානං දුක්ක සමුදේ ඥානන් දුක්ක නිරෝධේ ඥානං.

නවරණ ඥානං බුද්ධඥානං සබයුතඥාන බුදධඥානං අනාවරණඥානං බුද්ධඥාන දාහතරක් ගැන කිව්්‍යවය හැත්තතුනක් තිීනම් එනම් එඥානයන් එකින් එක 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 එකන්නේෙක් විභාග කල බල පීක්ෂ කළ බල දුක පිළිබඳව මේ ලෝකය යම් කිසිගෙනකොට නිවැරදි උඥානයත් තියන බුදුරජාණන් වහන්සේට විතරයි දුක්කේ ඥාන. ඒොක කිසිිකැයක් කුට තිෙනවනං දුක ඇතිකරන හේතුව දක්නා නුවවන. දක සමුදීඥාන එක මුොලින් මැතියනේ බුදිවරයකුට දදුක සමුදීඥාන බුද්ඥාන දුක්ක නිරෝධීඥාන එසීල දුක්කල් නිමාවට පත්කිරීම. හේතු අයින් කිරීම. පලේ දුකනං දුකට හේතුව තෘෂ්ණාවන ඒ තුෘෂ්ණ අයින් කිරීම නුවන දුක්ක නිරෝධඥාන බුද්ඥාන දුක නිරෝධගාමිනී පටිපදඥානම් බුද්ඥාන එ නිවනට යන ප්‍රතිපද දන්න අනුවන බුද්ධඥාන කාටදමය තියන්නේ තියෙන බුදුුවරයන් වහන්සේරන අත්ත පටිසම්බිදඥාන බුද්ධඥාන පලය දන්නා වනුවන දම්ම පටිසබිවිදඥානම් බුද්ධඥානම් හේතුව දන්න අනුවන නිරෘත්ති පටි සම්බිදී ඥාන බුද්ඥාන ඒ හේතුවයම ඒ පලේ මාගදි භාසාව නිවැරදි අර්ථය දන්න ඒ නිරුත්ති පටි සම්බිදේ ඥා බුදඥාන පටිභාන පි සම්බදඥ ඒ ඥාන තුන්න තුළ නිවැරදිව ඥානය පවතිනවා පටිබාන පටි සබිද ඥාන බුද්ධඥාන මේ ටිකක් විතරයි කියන් දු කියගේ ගුණයන් ඥායන් කිය අන් අපි සමත්න. ඒතවත් බුදුවරක් කොුණනි ඒ දේශනාව කරට වෙන लोगෝක කිසිකෙනන කුට දේශ කරන්න. ඉන්ද්‍රිය පරෝපරය අන්තිඥාන බුද්ධඥාන ඉන්ද්‍රිය ධර්මයන් අධිපති ධර්මයන් මේ සද්ධහා වීර සති සමාධි ප්‍රඥාකයෙන් මේ නිවන්නට අර්ගනයන මේ ඉන්ද්‍රිය ධර්මයන් යම්කිසි පුච්චරේග. ක්ෂයක්ක් වාඩි වෙලා හිටියත්තේ සියලු දෙනාගම සිිත්තකක්ශනයෙන් පිරිසිඳ දැනගණඩ පුළුවන් සද්ධාව වැඩිලතියන්නේ කාඩද වීරය වැඩිලතියෙන කාඩද සතිය වැඩිලතියන්නේ කාඩද සමාධිය වැඩිලතියන්නේෙ කාටද ප්‍රඥාව වැඩිලතියෙන්නේෙ කාටද. කියන ඉන්ද්‍රිය ධර්මයන් ඉන්ද්‍රිය පරෝපරයන්ත ඥානය ගට ආසි්‍යයානුස්සය. ආශ්‍රව ය අනුස්සේ වශයෙන් පවත්තිමඥානයන් මේ කීපයක් විතරයි කිවවේ ඇත්ත තුනක් ඥානතියන ටානටාන කවෂල්ල ඥානි කැන හේතුව හිේතු දන්න සබථගාමිනිපටිපදඥානය සියලුම ගමනට පිළිවෙත දන්න කම්ම විපාකඥානය කර්මය හා විපාකය දන්නා නුවන මෙ අදි වශයෙන් ඥාන දර හැප්ත තුනක් ඥාන අන්න අරන් ඇද අපි ඒ පිළි බැඳව යම් පරීක්ෂණයක් කරන්න ඕන යම් සස්ොයාබැරීමක් කරන්න ඕනේ යම් ගවේශණයක් කරන්න ඕන. අරහන් කියන ඒයි කියලා අන එත්තකොට තමයි අපි පහදින්නන්නේ බුදුරජන් වන්සයකිර පැදීමක් ඇතිවෙන සම්මා සම්බුද්ධයි කියන. ඒ ගොුණය කරේ අපි හොයන්න ඕන ඒයි මේ සම්මා සම්බුද්ධයි කියන බුද්ධ කියන්නේ බුද්ධිය අග්‍රපලය මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ තම බුද්ධියයක් තියෙනවාන ඒක් කැනයි ලෝක ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධය සම්මාකනතම නිවැරදි හ ග බුද්ධිය අග්‍ර පාලය නිවැරදිිය ආකාරයට බුද්ධිය අග්‍රය පලලපු එක මේකන ලෝක බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි සියල දන්නවා සියල දකිනවා එනිසා සම්මා සම්බුද්ධයි වි්‍යාචාන්න සම්පන්න. මෙනම දෙවල් පිරිිමඳ හොයන්නක්. එතිම මේ පෑක කාලයක් තුළ අපට මේ සියල්ල දේශනා කරන්න බෑ මේ කක්කේ එකක් ගත්තව පෑ ගන්න දේශනා කරන පුළො එනං අපි පරීක්ෂා කරන්න ඕනේ.ඒ පරීක්ෂාව තුළින් අපි පැ දෙෙනවා මොනතරම් ශේෂ්ට පුච්චරීද. මොනතරම් වටින පුච්චරේද. සියල් දුක්වලින් නිමාවට පත් කරන එ පුච්චරයා. ගේ පුච්නයා වදින්ඩ පුදන්ඩ සුදුසුයි ව වදිිඩ පුදඩ සුදුසයි. ඉහලින්ම තියල වදිින්්ඩ පුද්ඩ සුදුසුයි. අග්‍රස්ථානය තිර එට අග්‍රතවත් කැෙනෙන්නේ. ඒකයි අර එපදිිච්ච ගමන් කිවේ. අගෝ හමස් මි ලෝකස්ම සට්ටෝ හමස්මි ලෝකස්ම යදිි වශයෙන් කිවන සෙස්්ටෝ මස් මි ලෝකස් දැගේ කිවේ මලෝකෙට අග්‍රවවා. මල් ලෝකයට ශේෂ්ට වෙනවා මට වඩා කෙනනෙක් ලෝකනය මේමගේ අන්තිම චාතියි උ නැවතමගේ පොනර් භාවයන්නේ කාට දෙෙම අබීතෝ ප්‍රකාශ කරන්න පුළ උප්පති ඉද නැට මලුගේ කෞද්දේවිදියට කතා කරන්න. කෞද් දෙේවිදියට පියවරහතාක්කයන්නේ එනි අබීත ප්‍රකාශයක් කරන කෞද් බුදු කෙනෙක් විරය කරන්න. එ අපි බුදුරජාණන් වහන්සේගේ ගුණයන්න ඥානයන් පිළිබඳ ස්වා බැලීම තුලාට ඇති වෙන එක ධර්මතාවයක් එඇතමයි සද්ධාව මේක ඉන්ද්‍රීිය ධර්මයක් මොකටද නිවනට නිවනට ආධිපති වෙලා නිවනට ආරගෙන යනවා මේ ධර්මතාාවය වෙන කිසිම දහමක් ඇදහීම පිළිගැනීමෙන් අනුගමනය කිරීමෙන් නිවන්දකින්න බේ ගැන ප්‍රවෘතිය නවත්තන්න බ පැවැත්ම න්න ක්‍රියාව නවත් අන්න බැ ක්‍රියාව සිද්ධ වෙන ධර්මතාවයන් තමයි ලෝකය අනන්තා ප්‍රමාණ තියෙන් ක්‍රියාවන් සිද්ධ වෙන ධර්මතාවයවා ඒ පිළිබඳව අනුශාසනා කරන ශාස්තෘන් වහන්සේර ඇ නිවැරදිව ශාස්තෘන් වන්සේලාල නමි නිවැරදිීව ශාස්තෘන් වහන්සේ කෙනෙ ඇත්නල් ලෝකෙ එයා අපට කියන්න ඕනේ මෙසිියොලිු දුක් සදහටම නිමා කරන මාර්ගය ඇයි අපි දන්නවා ජරාව දුකක් කියලා ලෙඩබීම දුකක් කියලා මරණය දුකක් කියලා සෝකය දුකක් කියලා කනගාටුව ක් හැඩියීම දුකක් වැලපීම දුකක් ප්‍රියන්ගෙන් වෙන්නීම දුකක් අපේ යන්න එක්කීම දු කැමති දැ නොලැබීම් දුකක් අකමැති දවල් ලැබීම දුකාක් මෙන්න මේ දේමල්ලනනි සඳහාටම නිදහස්සීම ඒද සදහම නවත්තන්න පුළුවන්ගේ යම් ධර්මයක් තියෙනවන ඒ ධර්මය තමයි ශ්‍රේෂ්ට කෞද දේශනා කරන. අදරත්තින්න ලෝකේ අනන්ත ප්‍රමාණ දේශකෑනන් වහන්සෙලොඉන්න්නේ. විවිධආකාරය දේශන එස් සෑම කෙනෙක්ම දේශනනා කරන්නේ සංසාර ප්‍රවෘතිය. ගුදුදහම බෞද්ධ දර්ශනය යම්කිසිැ නිවැර දිව දේශනා කරනවන ඒ දේශනා කරන නිව මග න ද. බ සදහටම නිමා කරන මග ඒ තියන්නේ බෞද්ධ දර්ශනය තුළ විතරයි ඒට අවශ්‍යය කරනවා මෙන්න මේ ඉන්ද්‍රිය අධර්මයන් වැඩීම ඒ ඉන්ද්‍රියධර්මයන් තමන්ගේ සිත තුල්ල වැඩෙනවද කියලා දැනගෙන දැකගෙන අන්නලෝනේ තොර තමන්ගේ දිනෙදා ප්‍රායෝගික ජීවිතය ගත කරන අතරේ නිරන්තරෙන් කල්පනාවෙන් සහියෙන් අවධානය ඉන්නෝනි මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙනවද වගේ නි වහන නිවනාවරණය කරන්න. නිවන් මග වන ධර්මතාවයන්ද ක්‍රියාත්මක වෙන්නේ එමනත් නිවන් මග විවෘර්ත වෙන ධර්මතාවයන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා ප්‍රායෝගික ජීවිතයේදී හොඳ කල්පනාව සීයෙන් අවධාන ඉන්දෝනය. සද්ධහා වීරිස් සති සමාධි ප්‍රඥා කියන ධර්මතාපහා ප්‍රයෝගික ජීවිතය ක්‍රමාණු කූලව දවසෙන් දවස්ස වැඩෙනවන ඒ ධර්මතා පහැ අභිවෘධියයක් ම නන් තියෙන් වැඩීමක් මනන තිය දියුණුවක් මනන් තියෙන්නේ තමන් වැටිලා තියෙනවා නිවැරැදිව ආර්යෂ්ඨාංගික මාර්ගයට නිවැරැදිව නිවන් මඟට එක පලමිනි එකම මේ කතාා කළියේ ස්‍රද්ධාව ගැන ලෝක විදු අනුත්තර පුරෂදම්ම සාර්ථී සත්තාදයෝ මනුස්සාන බුද්ධ බගව නමයක් තියෙනවා යි නමේ පිළිබන්ධව හොයන්ඩකු කල්පනා කරන වවිම සන්න ඇතවට තතාාගතයන් වහන්සේ කෞ්ද කියලා එක ධර්මතාවයක් ගත්තත් පැහැදන්න ප්‍රමාණොත්වෙන නමයක් වන්නේ සම්මා සම්බද්ධය ැන ශියල්ල දන්නව ශියයාල දකිනඩ ඇස ගැන නිවැරදිව දන්න කෙනෙක් ඇත්තම් ඒ බුදුරජාණන් වහන්සේඒ හටගන්න හේතුව නිවැරදිව දන්න කෙනෙක් ඇත්නම් ඒ බුදුරජාණන් වහන්ස දැනගත්ත කෙනෙක් පළමි දැකගත්ත කෙනෙක් ඇත්නම් ඒ බුදුරජාණන් වහන්සේ එය ඇස නැතිකිරීම නිවැරදිවය දැනගත්තනං එබුදු කෙනෙක් පළමේ. එ ම ආර්ගය දැනගත්තන එබුදු කෙනෙ. එනිසා තමයි ඉබුදුරජාන් වස්ස දේශනා කරන්නේ මහනි මත් රූපය අවබෝධ කළ. ම රූපය හේතු අවබෝධ කළ. මං හේතුන් නැති කිරීම අවබෝධ කලා නැති කිරීමේ මාර්ග්‍ය අවබෝධ කලාා. මං වේදනාව අවබෝධ කළ. වේදනාව හේතු අවබෝධ කලාා. න නැරීම වබෝධ ක නතිකිරීමೆ ಮಾ್ಯ ದ ಮಾನಿಮ ಸඥವෝධ කළಸ್ඥ ಹේතුು අවබෝධළතුು නැතිකිරීම අවබෝධළ එ නැතිකිරීම මාර්್ಯබෝධ ಮಾನ ಸංස්್කාಾರಯ අබෝධළ ಸං್ಕಾರಯ್ගේ ಹೇතුು ಮ බෝධ කළ ේතුು නැතිකිරීම මංබෝධ එ ನැතිಿකිಿීම ಮಾ್ೆ ಮං ಬෝධ ්ානයබ විඤ්ඥානය හේතු අවබෝධ කළ විඥ්ඥානය නැති කිරීම අවබෝධ කලා එ නැති කිරීම මාර්ග්‍ය අවබෝධ කළ එනි සමහනන මට වඩක් කෙනෙක් මේ ලෝකන මං බුද්ධ එනංඒ ධර්මත්තා පහා අවබෝධ කළ හේතු අවබෝදධ කලා නැති කිරීම අවබෝධ කලා නැතිකිරීම මාග්‍යය අවබෝධ ක විදහමයන් නොනේ නිවදකින්ටනම් රූපය අවබෝධ කරන්න ඕනේ රෝපය හේතු අවබෝධ කරන්නවා. තිේ නිසා තමයි සම්මා සම්බුද්ධයකිවේ දරන්නඒ ධර්මතාවන් පිළිබඳ හොයනකොට පරික්ෂා කරනකොට අපිට තේරෙනවා අපට වැටහෙනවා මොනතරං ශේෂ්ඨ ඥානයක් ඕනේද මේ සියුම් වූ ධර්මයන් බලමයෙන් තේරුම්ගන්න ද අපි දේශනා කරන්නේද දහම්පොත්පත් කියවල ප්‍රායෝගිඒසම්බන්ධව ක්‍රියාත්මකවෙලා ප්‍රායෝගිකව යසම්බන්ධව ස්වාබැලීමක් කරලා අපි මේ දේශනා කරන්න. ඒ තථගතයන් වස්සේ දේශනා කරල තියෙන ධර්මයට අනුව. එනම් බුදුරජාණන් වහන්සේට කාගෙන්වත් අධ්‍යාපනයක් නොලැබ ගුරුවරෙක් නැතුව තමන්බම ඥානයම ල මේසියුම් ධර්මතාාවයන් අවබෝධ කරගන්න මේ පටිච්ච සමපාදය වගේ අතිසේ ගහම්බීර ස්කන්ද ධාතුවසයෙන් බෙදීමී අතිසේ ගහම්බීර සභාවය ආය තන වසයෙන් බෙදීමේ ගාම්බීර සභාවය පළමයෙන් කනකොට කොහමද හොයා ත්තේ කොමද හොයා ගන්නේ කියන කාරණය පිළිබන්ධ අපට විශ්මිත සභාවයක් කියන්නේ කොහමද මේතරන් සියම් දෙයක් මෙ යාානයට හසු කරගත්ති කියෙන අන්නේ කයි කියන්නේ එනම් මේ නව අරහාදිී බුදදු ගුණ පිළි බන්ඳ ොහොදට හොයන් කල්පන කරනම ඒ පිළි බන්ඳධ පොත්පත් අනන් ත ප්‍රමාන තියනවා පත්පත්තිනවා ත්‍රපිටක ත්‍රිපිටක තිනවා අබිධර්ම සූත්‍ර වීනේ අබිධර්මය පිටටකම කියවෝ තයම් ගකිසු ගැන හිතාගන්න බල මේ පට්ටානය හෙම පට්ටානය දේශනය කරනොත් ගොඩා කුව. ඒ කියැන හේතු ප්‍රතිය තොඩ ඒකම මොනතරම් විස්්මිතෙද කියලා ඉදාගන්න පුළන් ඒක් එක කර පොඩ්ඩක් පරික්ෂ කල බැරුවන්. ආරම්න්නන පච්ච හතු පච්ච අරම්මණ පච්චෝ ධිපති පච්ච අනන්තර පච්චෝ සමනන්තර පච්චෝ සසාජාත පච්ච අන්‍යම ඒ එක කරම් පයක්ෂ කළ බලන්න සුවිසි ආකාර ඇතින විසි අතර ආකාර. අන්න බුදුරජාණන්හසේකෙනන පහදින. ස්‍රද්ධාව අනෙක් කානතා වීර ඉද්‍රිය ධර්මෙන්න් මේකු අධිපති වන්න ඕනේ. මේ පස් දෙන අධිපති වෙලා අරගෙන යන නිවනට එ නිවන සඳහා ප්‍රායෝගික ජීවිතයේදී අප එදිනදා ජීවිතයේදී අපි කල්පනාව ඉන්න ඕනේ. නීවරණ වලට ඉඩ දෙන්නේ නැතු. නිවන වහන නිවන ආාවරණය කරන ධර්මතා පහක් තියෙනවා නීවරණ. එ පස් දෙනාගීම ඒ පස් දෙනාම තමයි අප සිතතු නිරන්තරයෙන් සැරිසරන්නේ සතිය හා යෝනිසෝ මනසිකාරය නැති ඕනම පුච්චරයගේ සිත තුළ නිරන්තරයම සැරිසරන්නේ හැසිරෙන්නේ පවතින්නේ පැතිරෙන්නේ නිවන වහන ධර්මතාවයන් ඒකඇත්තු දන්නව කාමච්චන්දිය ව්‍යාපාදය තිීන මිද්දය උද්ධ් කොක්කොච විචි කිච්චා. හොදට බලන්න ඔය ධර්මතා පහ නෙමේද සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ කර ඔය ධර්මතා පහ බෘතා්‍යාන පුච්චරයාගේ සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ. එටා කල් නිවන වහන නිවනාවරණය කරන ඒ පහා ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී මේ ධර්මතාවයන් පහ වැඩෙන ආකාරයට ප්‍රායෝගික ජීවිත්‍යය ගත කරන්න පුළුවන් යම් කිසි කෙනෙකට එය බයිවෙන්ඩ ඔන්නේ එය බයිවෙන්ඩ ඔන්නේ එයාගේ ප්‍රතිසන්දය යහපත්ත එකක්. නීවරණයන්නෙක් පැඩලිච්ෂ සිතකඒ සිතේ තුළින් ඇතිවෙන ප්‍රතිසන්දය දුගතියකක්. සද්දහ වීරි සතසමාධී ප්‍රඥා කියන ධර්මතාවවයන් පහත් එක්ක පැටලිච්ච මනස එතුළ ක්‍රියාත්මක වෙන සිත මනස වර්තමාන භවේ නිවන් නොදැක්කත් සුගති ප්‍රතිසන්ධියක් එ කොහොමද එක ගැඹුරෙන් කියනවා තේරුම් ගන පුළුවන් සද්ධහ වීරි සති සමාධී ප්‍රඥා කියන මේ ධර්මතාවයන් ඉන්ද්‍රී ධර්මයන් වසයෙන් වැඩෙනවනං ඒ මනස ඥාන සම්පයුත්ත එකක්. එකඇන්නේ නුවනත් එක්කයි සිත පවතින්නේ එකයි ඥාන සම්පයුත්තක. එතුකා අපි දන්නවා මෙලෝකේ යම්කිසි කෙනකුට නැවත භවයක් හදන් ඩෝන නම් සුගති භවයක් හදඩුවන්න මෙන්න සිත්්තටෙන් එක ගණ්ඩෝනි. සුගති භාාවයක් හදාගන්න. ඇබැයිඒ සුග්ගති භාවය හදාගත්ත සුගතිභාාවය ඒ සැපවිපාක විඳිමිම්ම නිවන්න අවබෝධ කරගණ්ඩනං ඥාන සම්පයුත්ත වෙන්න ඕන. එක නුවනින් යුක්ත වෙන්න ඕනනි. නුවනින් යුක්ත වෙන්නේ අම්ගිසි කැනෙගේ සද්ධහා වීරි සති සමාධි ප්‍රඥා කියන ධර්මතා පහ ක්‍රියාත්මක වෙන නම් විතරයි ඥාන සම්පයුත්ත වෙන්නේ. ඇයි ඔය සද්ධාවත් වීරියත් සතියත් සමාධියත් ප්‍රඥාවත් අරගෙන යන්නෙම නිවනට. නිවනට යන ධර්මතාවයක් ෂිත තුළ ක්‍රාත්මක වෙනවන්නම් ඒ සිත ඥාන සම්පයුත්ත සිතා. සද්ධහා වීරි සතති සමාධි ප්‍රඥා කියන ධර්මතාපහ ක්‍රියාත්මකවෙන් නැති සිතක් නං ඒ ඥාන විප්පයුත්ත සිත ඒ ැන නුවන නෑ. තන ඥානය නැහැ. ඥාන විප යුත්ත සිත් හතරක් තියෙනවා ඥාන සම්පයුත්ත සිත් හතරක් තියවා. සෝමනස්ව සහගත ඥාන සම්පයුත්ධ සංකාරික සසංකාරික දෙකයි. පෙක්කා සහගත ඥාන සම්පයුත් සංකාරික සංකාරික සිද්ධකයි සිත්්හතරයි. මේ සිත්්හතර නියත වශයෙන්ම නිවනට තමයි ගෙනියන්. මේ සිත්්තර. ඥාන සම්පයුත්තය. හැබැයි දෙකක් සෝමනස් සහගතයි දෙකක් වු පෙක්කා සහගතය. ඇයි මේ සෝමනස් සහගත කියන්නේ. සෝමනස්ස සහගත කියන්නේ. උපස්තම්භක සහයෝගය වශයෙන් එයාට එන්න තමන් කරගත්ත කුසලකර්මවල විපාකයි. එකයි නිරන්තරින් කුසල් දම් සිද්ධ කරන්න කියන පස්සෙන්ෙන් උපස්තම්භක කර්මය කියෙ සහයෝගය දෙන කර්මයට. එතු සහයෝගය දෙන කර්මය උපස්තම්භක කර්මයයි ඒක එහෙනම් සතුටු සහගත වෙන්න නම් අපි කුසල් කල්ලා තියෙන්න ඕනි කුසල් කල්ලලා නැත්තන් ගෙනවා හැබැයි ධර්මය අපි අවබෝධ කරගන්න එමනත්ං සද්ධහා වීරි සති සමාධී ප්‍රඥා අපි මේ ධර්මතාවයන් අපි වඩල තියෙන අපි දියුණු කරලා තියෙන බවයෙන් භවට අරය වෙල්ල තියෙන තොේ ධර්මතා පහ බවයෙන් භවට අරගන විල්ල තියෙනවා හැබයි අපි දන්දීලන්නේ අපි දන්දීරණ කියන්නේ කටන පින්කම පරිස්කාර පචාවත් බුදුරජාණ ස්‍රධානමහා සංගරත්නය විශය සංගසතු දානමය පින්ංකම තතාගතයන් වහන්සේ දේශනා කරවදාළුතුම් මෝස්්‍රී ත්‍රිපිටකෙන් ගතු ධර්ම දේශන තොර ධර්ම ඒ දහම් කරුණුත්මාර්ගෙන් දහම් පත්්‍රිකා මාර්ගෙන් පත්ත්මාර්ගෙන් යකාරි පරිත්‍යග කල්ලනේ හර විහාරහදරන්ඩ දායකත්වයක් දර්ලනය සංගාමන්සයක් ඉදි කරන්න දායකත්්‍යයක් දර්ලනය චෛත්‍යයක් ඉදි කරන්න දායකත්වයක් දර්ලනය වැසිිලි කෙසිකිිිය හදන්න දායකත්්‍යයක් දර්ලනේ උපෙක් අ සාගතයි. සෝමනස්්‍ය සාගත වෙන්නේ උපස්තම්වක කර්මය එකන ප්‍රතිසන්ධයක් අරන්දුන්නා ප්‍රතිසන්ධයක් අරන්දන්නේ සුගති ප්‍රතිසන්ධයක් නං මේ ධර්මතාටේ න ධර්මතතාට මහකුසල් සිිත්්තටින්. කාමාච්චර මහකුසල් සිිත්්තටෙන් ප්‍රතිසන්ධී අරන්දිනවා. එතකොඩ හතරක් උපේක අස්සාගතයි. එගැන් හතරක් ඥාන සම්පයුත්තයයි හතරක් ඥාන විප්පයුත්තයි. ො ඥාන විප්පයුත්ත කියන්නේ සද්ධහා වීරි සති සමාධී ප්‍රඥා කියනයෝ වඩලනෑ. එව දියුණු කල්ලනේ. දියුණු කල නැති යම් කිිෙනනක් කැත්නයි. එ ොට අඩ ායන. හැමයි දන්දීලත් නෑ යකා. එතු කොට ඥානත් නෑ දන්දීලත් නැ ඥාන විප යුත්තයි ධර්මයාවවබෝධ කරගන්න බැහැ. දන්දීල නැති නිසා උපේක්කා සාාගතයි තොර යම්මා ආකාරයක කුසලා රම්මණනයක් ගත්තා කාමාවචර කුසලයක් මනොහරි පොඩි කුසලයක් තුළ ප්‍රතිසන්දියයක් ගත්ත උපස්තම්භක වෙන්නේ කියැන සහයෝගය දෙන්න. කුසල කර්මණය උපේක්කා සාගතව තමයි ඒ ප්‍රායෝගික ජීවිතය වැඩි කාලයක් ගත කරන්නේ උපේක්කා සසාගත අපි කැමති සතුටු සාගතව යන්නනන්නේ ද අපි කැමති එකන කායික සැප් හා මානසික සතුටත් එක්ක න්න අපිට ඕනේ අපි කැමති ඒකට ප්‍රිය කරනවාඒ කායික සැපහා මානසික සතුටත් එක්ක යන්නනම් දන්දීලා තියෙන් ඕනේ එදවඩ අර අමාාවච්චර ගමාවචර කුසල් අපි කරලා තියෙන්නෝනේ ඥාන සම්පයුත්තව. එහෙනම් අපට ඒ කරන පින්කම් තුළින් කියැන්නේ කටින වස්තරයක් තර බුද්ධ ප්‍රමික මා සංගරත්නය සඟසතු ධනමය පින්කම අෂස්්ට පරිෂ්කාර පූච එයාද දහම් පත්තරිිකා දහම් පොත්ප. අපි ඒ මුද්‍රණය කරන එව බෙදා දීලා ඒවගේ පරිත්‍යාගයන් කරලා, අපි බලන්න ඕනේ අපි සිත තුළ සද්ධහ වීරි සති සමාධි ප්‍රඥා වැඩි නොද කියලා සද්ධ වීරි සති සමාධි ප්‍රඥා කියන ධර්මතාවයන් වැඩෙනවනං වැඩිලනං අපි ලංවෙන්න නිවනට නිවනට ලංවවැන්නඩ න ඥාන සම්පයුත්ත වෙන්්ඩෝනී නුවනත් එක්කෙන්්ඩෝන තොර ඥාන සම්පයුත්ත ත සෝමනස්ව සහගතයි සතුටු සහගතයි සතුට තාාගත සිත්්ති කරඩනම් දීලා තියෙන්ටනි. ද ශෝමනස් සසාගතයි ඥාන සම්පයුත්ත වෙන්ඩනං සද්ධහා වීරි සතිසමාධි ප්‍රඥා කියන ධර්මතාවයන් එක නංතියෙන්නේ අපි පින්කම්කෙරුවේ එකැන තුනරුවන් කෙරේ පැහැදීමනං පැහැදීම තුළින්න්නම් ඒ සඳාගත් උත්සාහය උත්සාහක් කෙලෙස් නිවාරණය කරගන්නට. නීවරණයන්ට ඉඩනොදී නීවර්ණ ධර්මයන් ඇත් කරලා එක කෙලෙස් බැහැර කරලා. න කුසල ච්චිත්ත තයිශ්ශිකයන්ගේ සභාවයට ඉඩදීර. එතකොට නීවර්ණ බැහැරයි වැඩි ලතිනව සද්ධාව වැඩලතින වීර්ය උත්සාහය නොපසුබට උත්සාහය නිවැර දිසිිහයක් තියෙනවා එකකාමාවචර කුසල් කල්ල ප්‍රාර්ථනා කළේ භවයක් නෙමයි සපවිපාකනෙම ප්‍රාර්ථනා කළේ නිවනයි පාර්ථනා කළේ ද නිර සිහය තියනවා තන එ නිවැර දිසිහ එන තැනතියන සමාධිය සති සමාදී. එතන චිත්තේක ග්‍රථාවේ එතන ප්‍රඥාවතියන. ත සද්ධහා වීරි සති සමාධී ප්‍රඥා කියන ධර්මතාවයන් පහ එක්කනං අපි කුසල් දහම් පින්දහම් සිද්ධ කරන්නේ අපි නියත වසේම වැටිල තියෙනවා නිවන් මගට. එ නිවන් මගත් පරිත්‍යාගශී ලිසභාවයත් එක්ක අ උපස්තම්භක කර්මයතව ජනකකාර්මයෙන් ප්‍රතිසන්ධයක් කරන්දෙන. ජනකකාර්මයයට පුළුවන් ප්‍රතිසන්ධයක් කරන් දෙන්න විතරයි. සමහරවස්ථාවල ප්‍රෘති විපාකක් දෙනවා.ඒ ජනකකාර්මයෙන් ප්‍රතිසන්ධය කරන්දුන්න පුච්චලයාට සුගති භාවය ඉදිරියට නිවැරදිියෝම ගෙනියන්න සැපවිපාක උපදෝමින්. අපි කුසල් කරලා තියෙන් ඕන. එඒ කුසල් කල්ල තියෙන් ඕන එතෝර කුසලේ විපාක තථාගතයන් වන්සේ පැදිරි කර කොහොම දෙන්නේ චායවාන පයිනි මනෝපු ්භංගමා දම්මා. මනෝසෙට්ටා මනෝමයා මනසාක්‍ය පසන්නේන භාසතිවා කරෝතිවා. තතෝන සුකමංවේතිී ආ සුකකැනෙ සප කොහමද චායවාන පයිනී. සෙවනෙල්ල වගේ පස්සෙගෙනවා ජායවන්න ඒ කියන පස්තම්බක කර්මය ඒ ගැන සහග තෝට ජනක කර්මයෙන් ප්‍රතිසන්ධයක් අරන්දුන්නට ඒ සැප විපාක දිගටම ඉදිරියට ගෙන අන්ඩනම් අපි අර කාමාවච්චර කුසල් සිද්ධ කල්ල තියෙන්නෝනේ එතකොට ඒ කුසලේ විපාකය සෙවනැල්ල වගේ පස්සෙන් එෙනවා ඒකට කියන්නේ උපස්තම්භ කර්මය සහයෝගය දෙන කර්මය සහයෝග දෙන කරමය උපස් සම්බක කරමය ඒ යනාතරයම් ආකාරයේ උපපීඩක කරමයන්න පුළුවන් මොකද අපි කුසලකර්මම විතරක් මනමයි කරලාතියන්නේ යම් ආකාරය අපේ නොදනුවත්කමණ සාමනත්තන්ගේ යම් කිසි අතපසුවීමක් තුළි තුළින් අප කය කුසල කරමයක් සිද්ධවෙන්න නැති පුංචි සතෙක් හරි මැරෙන් නැති නොදැන හෝ තවත් කෙනකොට අහිති දෙයක් ගන්නත් ඇති පුංචි කාලෙවුනත් රුණ වයශය වරත් කර්මය ආම ධර්මය නොතේරෙන අය එවැනි දෙවල් සිද්ධ කරනවා. තොන බොරුවක් කියෙන් ඇති පරර්ෂ වචනය කඩහරි බනින්නත් ඇති. ඔප පීටක වසිහෙනවා. දර සපවිපාක විඳමින් යනවා එක අන කාමාවච්චර කුසල් සිද්ධ කරලා තොර කාමාවච්චර හකසල් සිත්තර ාන සපයුක්තව පිස ප්‍රතිසන්ධිගත්තා නොනත් එක්කයි එතවට අපි කොසලය සිද්ධ කළේ නීවරණනත් එක්ක බැදිච්්‍ර සිතින්නෙමයි එක කාමච්චන්දයෙන් ව්‍යාදය තිීන මිදයෙන් උද්ද් කකු කුච්චේ විචිකිච්ාාවෙන් තොර ඕනම පින්කමක් කරනකොට හොඳට බලන්න හොඳට හොයන්න ඔ ධර්මතා පහ ක්‍රාත්මක වෙනවා දෙ කියර. මොනර්තා ප නීවර්ණ ධර්මතා පහ. එ පාහක්‍රත්මක වෙන්නේ නිවැරදිව පින්කමක් කරන ඕන කාමච්චන්දය බාහිරවස්තු තමන්ට අයිති කර ග්ඩ එහ මේකින් දන්ද එන්න බේ කාමච්චන්දයක් එතනනේ ව්‍යාපාදයක් එතනනේ ධානයක් නන මහසංගරත්නය නගේ මහංගරත්නය කොහේ දලාවද කාගෙද ෙකුළන්ගේ ජාතිය එකුළන්ගේ ඒ කුල්ලය ගෝත්‍රය මුකුත්තහන්නේ බුද්ධ පුත්ත්‍රයෙන්න් වහස්සේර දුරජාණන් වහන්සේගේ අවුරස පුත්‍රයෙන් වවාන්සෙරට පි දන්දින්නේ මසංකරත්නයට පි දන් එන ඒවුලන් පුච්රයෙන් පිබඳ හොයා බැරිීමන්නේ එ ගුණයටදන්තින්නේ මසංකරත්ය තොර එතන ව්‍යාපාදයන්නේ තිීන මිද්‍යක්නෑ අලස කමතිින් දන්දන්න බේ තර ොකුසාහයක්කෝනේ ලොකල් කැපවීමක් කරන්න නොලකුමහසයක් ගඩ යම්දාානයක් යැම්පින්ක මස්සිත කරන්න තර උදච්චයක් නෑ ඉතාමත් වහොද. ඇැද පි න ැනු සිති ර නත්තන්ගේ ්‍රවන් නිශාර කරන්නම යසන පිළියන කරන්නන්නේ හර පිියර කරන්න ආහර ඒග වෙන දාකාරය සකස් කරන්න ඒ මේ මත්තබන් අවශ්‍ය කරන දේවල අවශ්‍ය වෙලාවට ලංකල්ලද හොද සයක්කෝන චිතේ කග්‍රත වයක්ක්කෝනකට. කාමච්චන්ද ව්‍යාපාද තිීනමිද උද්දච් නෑ. සිතේ ක්‍රාාව පිළිබඳ හඳට සිත පවතිනවා. සැකයක් නෑ මට මේකින් යහප තක්වී. ඇැබැ යහපැත. ර බලන්නන පතම කද කියර. යපත තයි සද්ධාවීරි සත සමාධි ප්‍රඥා කියන ධර්මතා පා වැඩනවද. නීවරණ ඇත්වෙලා තිීනද එන අපි ලංවෙන්න නිවනැට්ිය. දැ එකයි දොට සෝමනස්ස සහගතයි. මොකද එක විපාක ැ දිවලෝ කයින් ඕ මනුසලෝකේ ප්‍රතිසංදයක් ගත්තු විතරණ මේ සෝමනස්සේ විදිින්න පුලො හොඳින් විදිින්න පුලෝ නිවැනදිව විදිින්න පුලො සෝමනස් සසාහගතයි. ඥාන සම්ප යුත්තයි. එතොර සද්දා වීරි සති සමාධී ප්‍රඥා වැඩිලා දෙක හොඳම උදාහරණය ඇතමයි අපි ගත්තොත් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ උතුම්මූ බුද්ධත්වයට පත්වෙලා සිිපතන මිගදායේ පලම දේශනා කළේ ධම්මචක්ක පවත්තන සූත්‍රය දම චක්ක පාතන සූත්‍රය. එදොරේ සූත්‍රයේ දේශනා කළේ කී දෙනාටද පස් දෙනාටය. පස්ත කීදන කවබෝධ කලාාත් එක්කේනයි. හැබැයි ඒ සිපතන මිගදායි ධර්ම දේශනා දමචක පවත්තන සූතරය දේශනා කරන ේ පස්තින විතර දව නෑ. දම්ම චක්කම් පවර්්‍යතන් අපපතිවත්්‍යයන් සමනයනවා බ්‍රහ්මණේනවා දේවේනවා මාරයනවා බ්‍රහ්මුණවා කියන චිවා ලෝකස්මින්ති. මෙලෝකෙ කිසිි කෙනෙකුට කරන් මාරයෙකුට දෙවකෙන කොඩ බ්‍රහමයකුට ශ්‍රණයකුට කිසිම කැනකෙටු කරන්න බැරි. ඔතුන් වූ මේ දේශනාව සිද්ධ කොන්නොට ඒක සබ්දියය හැවුණ ජාතුර මහාරාජිකය දෙවිවරුන්ට ඒක සබ්දය ඇැවුුණ තවතින්සේ දෙවිවරුන්ට ඒක සබ්දය හවුණන යාමේ දෙවිවරුන්ට. ඒක ශද්‍යය වුුණ තුසිතේ දෙවිවරුන්ට. ඒක ශද්‍යයහුණ නිර්මාන රති දෙවිවරුන්ට, ඒක ශද්්‍යය වුන පරනිර්මිත වසවර්තිය දෙවිවරුන්ට. ඇතනේදලා බ්‍රහ්මොලෝක පහළවටම බ්‍රක්්මොෝක පහලොවම හිටිය දෙවරුන්ට ඇහුන ක්‍රමාණු කූල ඇත දන්න දම චක් අප පවර්තන සොතරී කියල. ඒකට ඒ අයිල නිවන්ද එක නෙද දැක්ක ඇයේ? දහට කෝටියන් නිවන්දක්ක කියලා හලති නවා. එතඩ එක්කෙනයින සෝවාන් වනේ කොන්්ඩ නවිිදරයි. එම් අරා එලක් කොහොම දුවල්න ඒ අයිලාර කාමාවච්චර කුසල් කරා කළේ සද්දහ වීරි සතති සමාධී ප්‍රඥා කියන ධර්මතාවයන් වැඩනා කාරයට අය ගුලන් කුසල් කළේ කුසල් කරේ. එද වඩ සද්ධාවීරී සති සමාධි ප්‍රඥා කියන ධර්මතාවයන් වැඩෙන වන අනිවාරයෙන් නිවනට. එනි සතමයි ගොල නිවන්දැක්කේ. එ දහට කෝටයක්ක් එදා නිවන්දැකේ එක ධර්මදේශනය තුළ පළවෙනි ධර්මදශනය තුළ පෘතුවියෙන් මහපොළ න්ෙක් හැෙනයි. කොන්ඩන්ඥ එ විතරයි මාර්ග ලයක් ලැබිය ඒච්ಚ සෝතාපන්න ොවාන්ඕොන. ොර දහට කෝටියක් එන ඒ ගොල්ලො එතනට ගිය කොහොමදේ. සැප ප්‍රතිපදාව දිවෙලු කහේ හිටිය සැප සෝමනස්ව සහගතයි ඥාන සම්පයුත්තයි අනුවනින් යුක්තවයි හිටි ඒනුවන ඇතිකර ගත්තෙ කොහෙදද ඒනුවන ඇතිකර ගත්තේ මනුස්සලෝකෙදී ඒ කොහොමද සද්ධාව වැඩනාකාරයට පින්කම් කලා වීරයේ වැඩනාකාරයට පින්කම් කලා සීය වැඩනාකාරයට පින්කම් කලා සමාධිය වැඩනාකාරයට පින්කම් කළලා ප්‍රඥාව වැඩෙනනාකාරයට පින්කම් කලා සද්ධහ විරිස් සති සමාධි ප්‍රඥා කියන ධර්මතා පා වැඩෙනනා කාරයට පිින්කම් කළ ඒ කළේ කාමාවචර කුසල ඒ තමයි කටන පින්කාම කශලපර්ෂ්කාර පූචා සග සතු ධානමය දහම් පත්තිරිකා දහම් පොත්පත් වෙහෙර විහාර වැසිකිලි සිකිලි සංගාවාාස මෙන්න කාමෝචර කුස කළේ එතකොට නීවරණ ධර්මයන් ඇත් කරලා අර නිවනට අවශ්‍ය කරන ධර්මතා පහ වැඩෙනආකාරයට කළ. එදො සෝමන ස සහගතයි ඥාන සම්පයුත්තයි අසංකාරිකයි ැනෙ තමඟගේ ඕමනාවෙන් සසංකාරිකයිකයන්නේ අන්නයිග මහෙවමින්. ඔන නිවැරතිව නිවන්දකින ක්‍රමය නිවන්දකින පිරිවෙල වර්තමාන භවය බැරි වුණොත් සද්ධවීරි සත්‍ය සමාධී ප්‍රඥා කියන ධර්මතා පහ ඉන්ද්‍රියධර්මයන් වසයෙන් තෝන නීවර්ණ ධර්මයන්. සදාංග වසයෙන් හා විස්කම්බන වශයෙන් නෙමෙයි සමුච්යේද වසයෙන් වර්තමාන භවේ අවසන් කොළොත් වර්තමාන භවේ නිවන්තකිඉන්න පුලො. ඇබේ සඳ වැඩෙන්ඩෝන මේ ධර්මතා බා. ඒකව භවේ හරිතාව බව කීපයක් ඉදිරියටගේ හිල්ල හරි යම් කිසිගැනෙක් නිවන් ලකිනවන අනි වාර්යම මේ ධර්මතා අපහ වැඩෙන්ඩ මෝනේ. සද්ධා විීරස් සති සමාධිප්‍ර. එන ඒ සඳහ පුහුණු වලබන්න පුරුදුතු කරන්න. සැපප්‍රතිබදාවන් අන්්ෝරනං කාමාවචර කුසලුත් එක්ක යට කාමාවචර කුසල් නැතුවත් යන්න පුළුවන් අර ලෝෂසක මහරහතන් වහන්සේ ද්‍යාන ැබේ ලෝෂසක මහරතන් වහන්සේ දන්වනි කුසපිරෙන් දාාහරයක් වත් ලැබුණත් නෑ කිසිම දෙයක් ලැබුන්නේ අන්න අඉගෙන්ම තම යපුුණේ ඇබේ රහතන් වහන්සේනමං දුක්කා පටිපදා එක කරගත්ය අකුසල කර්මයක් යකුසල කර්මය විපාකය පිරිිනිවන් පානකම්ම විපාකදුණ. දුක්කා පටිපද දොර සෝමනස් සාගතනෑ අපිට අප අන සෝමන සතුට සහගතිවය නෝපී සුකා සැප ප්‍රතිපදාවෙන් යනු. කාමාවච්චර කුසල් උත්කරගෙන ඥාන සම්පයුත්තව කරගෙන ප්‍රතිසන්ධියයක් ගන්නවා ඥාන සම්පයුත්ත සිතකින්ඇත වට ධර්මයත්ත අවබෝධ කරගන්නවා ස්ස සය කරග് රම ව ගේ පස සසේ නිවන්දකින. යි ධර්ම දේශ අවසන් කරනවා මෙ පින් බරදායකත්ය බද බු ගමරත් හමය මෙල් න්හි පදිංච දන චමරි ස നදීර ෑസനിൽ සේനതීර මിනි බിരිය හස ේനදීර සී ල කාവ පදිി്ച පത යි මරත් ലേ ന ച සිങ് മു ്ර නෙ මරත් ම ിරිය. ඉති මරත් න් ධර්ම දානය සඳහ දායකත්වය තියනවා අරමුණ නුගේ ො ඩ හමල්ල බුග හප න ප ර හිට ගනිත පදේශක දාෑන මත් හ ගේ ර ල බන තුම් ර්මදා න ප ම ත තුම් සල තු න ොදන් ව වග ම සසර ල වර තු නිවන්ස ක් ෂත් වේවා. ැන ුවන්ගේ ගේ දම ද පලදම ම තුම් ුසල අන ෝදන් ව නිවන් සුව සාක් සාත් කර ග නිත්වා සියල හි මිත්‍රාද න්ටද මෙම කුසල අන මෝදන් ේවා ශ්‍රී ලංකා තු ඇති දක්ගනි නීමට පින්ං හේතු ආසනාාවේවා කර ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථන වන්නේ බලාපොරොත්තය ආකාරයම් ඉෂ්ට සිද්ධේවා කියන මයි ත්‍රී සාහගත සිතෙන් ්‍යාන මෝදධන සිද්ධ කරනවා. රැස් කරගත් තනතා ප්‍රමාණනිසාක්ති මනම් සඳහන් කළ නොකල තවත් කවරහත්නම් පින් බලාපොරත්තුව මේ උතුම් පනිික්තිය අනුමෝදන් වීමෙන් සුවපත්ේ වාය සෑම කෙනෙක් මුතුම් නිවින්ම සැනසවවා කියල. ඉදම්ම ඥාතිීන හතු සාහතු ඥාතයෝ ඉදම්ම ඥාතිීන හතු සහතු. විදම්මී ඥාතිී නංහෝතු සුකතා හොන්තු ඥාත්‍යයෝ රැස්කරගතන ත ප්‍රමාණ පනිිශක්්‍ය සීරු දෙවියන්ටත් අනුමෝදන් කරනවා සිරු දෙවිියෝත් මේ පින් අනමෝදන් වේවා දෙවියනුතුම් නිවනින්ම සැනසෙත්වා කියල දෙවියන්ට පින්දෙමු. ආක සට්ඨාචබුම් මට්ටා දේවානාාගා මහිද්දිිකාපං්ඥන්තන් අනුමෝදිිත්. ചරరకంතුులో സాసනం కసట్టചබും මට්ట දේවාനగాമहिද్ധിక പഞഞంతం අనుു മෝതത్වා ചిරరకంതుദේశන ආకസటചබം මట දේවානා గాമහිද్ധിక പഞഞంతం අනമෝതത్ చిරరకం තුම පంതී. රැස්කරගත්තන ත ප්‍රමාණ පුණනි ශක්තියෙන් ඔ බාප සෑම දෙනාටම මේ සංසාර දුකෙන් නිදහස්සීම පිණිසම හේතු වාසනාවේවා කියල හිතාගෙන සාදුකයන්. සෑම දෙෙනට මාසිර්වාද කරනවා අභිවාදැනශීලිස් නිච්චංවතාපචායිනෝ. චත්තාරෝ දම් වඩ්ඩන්ති ආයුුවන් නෝසුකංබල ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේවත. අතෝනිබාන සම්පත්ති ඉමිනාතයේ සමිජ්ජතු සැම්දනාටම තෙරුවන් සරණයි. මෝහක්කයෝ නිප්පානන්